බුදුරජාණන් වහන්සේගෙන් හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාගෙන් මේ ධර්මය අහන්ට හිතක් තියෙන පිරිසක් ඉන්න. ආන්න ඒ අයටයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය. දැන් බලන්න මේ මේකේ තිබෙන කර්මයේ තිබෙන බල බරපතලකම. යාදිසං වපති බීජං තාදිසං හරතේ ඵලං. කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං. යම් ආකාරයකින් බීජ වැපරුවාද ඒකේ තිබෙන්නා වූ අස්වන්න ඔය විදිහයි. ඊට වඩා දෙයක් හම්බ වෙන්නේ නැහැ. යහපත් දෙයක් හැදුවොත් යහපත් දෙයක් අපි හිතන්ට ඕනේ. අපේ ජීවිතේට අපි කවදා හරි දවසක මේ අපේ මේ රට ගමන අපි ඔක්කො වැඩිපුර මේ ලංකාවේ අය මේ වහනවද දන්නේ. නමුත් වැඩිපුරම මේ දේශනාවල් අහන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා වෙනත් රටවලට ගියාය. අපි හැම එක්කෙනාටම මම ලංකාවෙන් යන්තම් බේරිලා ආවා කියලා ওই වගේ හැඟීම් ඇති වෙනවා. හැබැයි අපි මේ රට ඇවිල්ලා හම්බ කරගෙන තිබෙන දේවල් ඒ වාගේම සියල්ලම කවදා හරි දවසක මල්සාලවකින් කෙලවර වෙනවා. අපේ යාළුවෝ කවදාකවත් අපිත් එක්ක ඉන්නේ නැහැ. හම්බ කරන සෑම ඩොලරයක්ම අපි දාලා යනවා. හම්බ කරන සෑම ඩොලරයකින් අපි ගන්න දේ දාලා යනවා. අපි මම ප්‍රායෝගිකව දැකපු දේවල් තිබෙනවා. සමහර අයට හොඳ වාහන තිබෙනවා. මේ රටෙත් එහෙමයි. ලංකාවෙත් එහෙමයි. හොඳ වාහන තිබෙනවා. වියදමක් සමහරට කෝටි ගණන් දීලා වාහන ගත්තේවත් තිබෙනවා. ඒ වාහන ගත්තාට ඒ අයගේ ඒ වාහනය සේවකයෙක් දාලා සතියකට සැරයක් හොදලා ආයෙත් ඒක ඒකෙම තියෙන ගරාජ් එකේ නවත්තලා තිබෙනවා. හැබැයි ඒක ඒ අයට පාවිච්චි කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ. එහෙම නැත්තම් පොඩි දුරකට මොකටද අපි මෙච්චර මේ ලොකු එකකින් යන්නේ? නවත්තන්න තැනක් නැහැ, පාක් කරන්න තැනක් නැහැ. සීවිල් එකකින් යන් කියලා එහෙම යන අය ඉන්නවා. අපි දැකලා තියෙනවා. ඒ වගේම තමයි හොඳට සල්ලි මිල මුදල් තිබෙනවා. හොඳට ඉඩකඩම් තියෙනවා. ඉඩකඩම් තිබෙනවා, පොල්ලතු තිබෙනවා, ඒ වගේම කුඹුරු තිබෙනවා, මේ පළදාව තිබෙනවා. හැබැයි ඒවා කණ්ඩ කියන්නේ හිතක් පහළ වෙන්නේ අසල්වාසයෙන් ඒ ඉඩමේ තිබෙන දේවල් කනවා. ඒ මිනිස්සයා මොකද කරන්නේ? කඩේ තියෙන එක එක චිප්ස් වර්ග වගේම ඔය ප්‍රොසස් ෆුඩ් තියෙන ආන් ඒවා අරගෙන ගිහිල්ලා ආන් ඒව තමයි එයා පාවිච්චි කරන්නේ. තමන්ගේ ගෙදර තිබෙනා වූ දේවල් එහෙම පාවිච්චි කරන්නට එහෙම හිතින්නෙත් නැහැ. එහෙම හමු වෙන්නෙත් නැහැ. කොණ්ඩ එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි හැමදාම අදින යම්කිසි ඇඳුමක් තිබෙනවා නම් ඕක තමයි හැම වෙලාවම යන්න තිබෙන්නේ. හොඳ ඇඳුමක් එහෙම අඳින්න හිතක් පහළ වෙන්නේ නැහැ. ඕක ඒ වගේම ඇයි මේ සමහර අයට හම්බ වෙන්නේ නැහැ? හම්බ වෙන්නේ නැත්තේ මේ අය දානේ සමහරට වළක්වනවා. සමහර වෙලාවට කෙලිම කියන දෙන්න එපා කියලා. සමහර වෙලාවට කෙලිම දෙන්න එපා කියන්නේ නැතුව දෙන්න හිතින් නැති වෙන්න වචන හසුරුවනවා. ඔය දෙකම එකයි. ඒ කර්ම නිසාම හම්බ වෙන දේවල් හරි අඩුයි. සමහර වෙලාවට අපේ තියෙන චරිතය ඇඳුම් ඇඳලා අපේ හිතේ ගතිය ඇඳුමෙන් පළඳනාවෙන් කොණ්ඩේ පීරීමෙන් වහන්න බෑ. යන්නේ. කර්මය කියන එක හරියට නිකන් මේ ඒ හිතේ පවතින ඒ ස්වභාවය මූණට ගහලා අතට පයට දාලා ලෝකයාට පෙන්වුම් කරනවා. ඒක තමයි ස්වභාවය. දීලා අසතුටු වෙනවා කියන එකට ඒකට ලැබෙන විපාක වාරය තමයි බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට ওই දිත් දක්වේ. අපි මේකින් ඉගෙන ගත යුතු දේ තමයි කවදාකවත් ලෝභයට ඉඩ දෙන්න හොඳ නැහැ. දීලා යමක් ආපස්සට අදින්න හොඳ නැහැ. අපරාධී කියලා හිතන්න හොඳ නැහැ. දීපු දේ දුන්නා ඉවරයි. ඒක මට පාරමී ගුණයක් වේවා. හොඳ කෙනෙකුට හෝ නරක කෙනෙකුට දුන්න එතනින් අතහැරියා ඉවරයි. ඒ වගේම තමයි කෙනෙකුට ලැබෙන්න තිබෙන දෙයක් කවදාකවත් වළක්වන්න හොඳ නැහැ. ඒ වගේම වළකින විදිහට වචන හසුරවන්න හොඳ නැහැ. ඒක ගිහි කෙනෙකුට හෝ වේවා. යංකසි කෙනෙකුට රස්සාවක් හම්බ වෙනවනේ. යංකසි කෙනෙකුට මිල මුදලක් හම්බ වෙනවනේ. කවදාකවත් ඒක වලක්වන්න හොඳ නැහැ. ඒකේ විපාක හරි බරපතල. ඒකින් වෙන්නේ තමාට හම්බ වෙන ටික නැති වෙනවා. ඔය ස්වභාවය තියෙන්නේ පිට නෙවෙයි. ඔය ස්වභාවය ඇති කරන බලය
ස්වභාවය ධර්මය තිබෙන්නේ අපේ ජීවිතය තුළ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ තස්මා කරිය කල්යාණං. ඒ නිසා කල්යාණ ධර්ම හොඳ ධර්ම සිද්ධ කරන්න. ලෝභකම කියන එක එක එක්කෙනාට එන්න පුළුවන්. එහෙම ආවත් ධර්මයේ දැනගෙන ධර්මයේ අහලා ධර්මයේ හිතලා ධර්මයේ මෙනෙහි කරලා ඒ එන ලෝභය අයින් කරලා නීචයන් සම්පරායකං මේ ජීවිතේ පරලෝ ජීවිතේ සැපවත් කරන පින කුසලය නොයෙක් විදිහෙන් සිද්ධ කර ගන්න. නොයෙක් විදිහෙන් උපදවා ගන්නට අනිත් එක තමයි හැම තැනකදීම කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න. කල්යාණ මිත්‍ර ආශ්‍රය සම්පත්තිය තිබුණු කල ඒ කාන්තෙම නිවන දක්වාම අපිට පිහිට වෙනවා. දන් හැන්දක් බෙදෙන තාලේ, පරිත්‍යාගයක් කරන තාලේ, වන්දනාවක් කරන තාලේ, හොඳ වචනයක් කතා කරන තාලේ, හොඳ හිතවිල්ලක් හිතන තාලේ කල්යාණ මිත්‍රයා තමයි කියලා දෙන්නේ.